ඒවගේම පසුගේද පැවති බහණ්ඩාගාර බිල්පත් වෙන්දේශ වලද අපි දැකපු කාරණයක් තමයි මේ වෙළඳ පොලින් ගන්න ප්‍රමාණය අඩුයි වගේ අපිට පේනවා. එතකොට එහෙම වුණොත් මුදල් අච්චු ගන්න වෙයිද? ඒකත් ඇත්තම වැදගත් ප්‍රශ්නයක්. ගොඩක් වෙලාවට තියෙන දෙයක් තමයි අපි මේ මහ බැංකුවේ තිබුණ ලොකුම චෝදනා ඇත්තට මුද්දමනේ අපි පිළිගන්න ඕන කාරණයක් තමයි අනවශ්‍ය විදියට මහ බැංකුවේ මුදල් අච්චු ගැසීම නිසා 2020 වසරවලදී ඒක හේතුවක් කොවිඩ් එක නිසා කරන්න වුණා. නමුත් ඊටත් වැඩිය මේ අයවැයෙහි වැඩි කිරීම පුළුවන් පාත් අඩුවෙන් පවත්වා ගැනීම මහ බැංකුවේ පුළුවන් තරම් මුදල් අච්චු ගහලා රජයේ ඒ වැඩිපුර මුදල් වියදම මුල්‍යනය කිරීම තමයි ප්‍රධාන හේතුව. එතකොට ඒකත් මූලික හේතුව නිසා තමයි මම බරගත්තට පස්සේ මේක පුළුවන් පාත් වැඩි කළා මුදල් ප්‍රසාරණය අඩු කිරීමේ ක්‍රමවේද ගත්තා. ඒතර ඒ අනුව බැලුවම තමයි මේ පොලි අනුපාතය ඇත්ත වශයෙන්ම 130ක වගේ මට්ටමකට යම්ස අඩු වුණාට තාමත් තියෙන්නේ අපි සම්පූර්ණයෙන්ම වගේ ඒ බාණ්ඩාගාර බිල්පත් දැන් මුල්‍යනය කරන්නේ වෙළඳපළින්. එකක් තමයි පුළුවන් මුලින් බැලුවම අර වීක්ලි ඔක්ෂන් පළවෙනි සතිය වෙන්දේසි පේන්නේ අපි අනවුස් කරපු ප්‍රමාණයට වඩා අඩුවෙන් ගන්න තියෙනවා. නමුත් ඒක අපි ක්‍රමවේදයක් තියෙනවා ෆේස් 2 කියලා එකක්. එතකොට අර ඒක මේ අපි මෑතකෙත් තමයි ඒක හඳුනා දුන්නේ. එතකොට වෙන්නේ යම්කිසි ආකාරයක මහ බැංකුවට පුළුවන් වෙනවා අපි යම්කිසි ආකාරයකට සිග්නල් එකක් දෙනවා මාකට් එකට. අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ පොලි අනුපාතය මීටරට වැඩි වෙන ඕනේ. එතකොට අපි ඒ අනුපාතයට වැඩි වෙන අපි ඒක ප්‍රතික්ෂේප කරාට අවස්ථාවක් තියෙනවා ෆේස් 2 එකේදී. අර ප්‍රතික්ෂේප වුණාට නැවත ඇවිල්ලා අපේ පුලි අනුපාතයට අනුව ඇවිල්ලා නැවත ආයෝජනය කරනවා. එතකොට අපි සාර්ථක වේග පහුගිය කාලයකට දිගටම ක්‍රියාත්මක කිරීම තුලින් මහ බැංකුවෙන් අලුතෙන් මුල් වෙන කරපු මුදල් ප්‍රමාණය ඇත්ත වශයෙන්ම ලොකු පාලනයක් තියෙනවා. ඒකේ ලොකුම කාරණය තමයි ඔය මුදල් ප්‍රසාරණය. මහ බැංකුවේ මුදල් අච්චු ගැසීම කියන සංකල්පය තුළ තියෙන්නේ කොච්චර මුදල් ප්‍රමාණයක් මහ බැංකුවෙන් මේ වෙළඳපළ නිකුත් කරාද කියන එක. ඒක ක්‍රම කීපයක් තියෙනවා. විදේශ විනිමය වෙළඳපළෙන් කරන්න පුළුවන්, දේශීය වෙළඳපළෙන් කරන්න පුළුවන්, මහා බාණ්ඩගාර විපලත් කෙලිම අරගෙන කරන්න පුළුවන්. ඔය තුනම එකතු කරා බැලුවාම 2022 වර්ෂයේ ඇත්ත වශයෙන්ම මුදල් ප්‍රසාරණය මහ බැංකුව විසින් සම්පූර්ණ නිකුත් කරපු ප්‍රමාණය ඉතාම අඩුයි. ඒක 2021 වසරේ බිලියන 340කට වැඩිය මහ බැංකුවේ මුදල් සංචිතය වැඩි වුණා. එළියට දාපු ප්‍රමාණය බිලියන 340ක් වැඩි වුණා. මේ අරුද්දේ මං සංඛ්‍යා විදියට මං හිතන්නේ බිලියන 2-3ක් වෙන්නේ නැති මේ වෙනකොට ඇත්ත වශයෙන්ම ඒක බිඳු වෙලා තියෙනවා. ඒකෙන් පෙන්නුම් කරන්නේ අපි විසින් මහ බැංකුවේ විසින් මුදල් ප්‍රසාරණය අනවශ්‍ය විදියට වැඩි කළා නැහැ. ඒක කරන එක ක්‍රමයක් තමයි වෙළඳපොළ ඒක එහෙම කරන්නේ එහෙම නැත්තම් තියෙන අනිත් ක්‍රමය තමයි ওই පොලි අනුපාතය අඩු කරන්න ඕන අපට. අපි ඔක්ෂන් එක බිලියන 100ක් ගන්න කිව්වොත් බිලියන 20ක් ගන්නවා. බිලියන 80 මහ බැංකුව අච්චු ගහලා දෙනවා. බිලියන 20ක් ගන්නවා 130 නෙවෙයි 25ට. එහෙම අඩු කරා කියලා අපි බිලියන 80ක් මේක පම්ප් කරලා දැම්මොත් එහෙම ඊට පස්සේ ඒක තමයි උද්දමනේ බලපාන ඉදිරියට. ඒ නිසාම තමයි අපිට පුළුවන් වුණේ මේ උද්දමනේ මෙතරම් ඉක්මනට මේක ගේනවා. ඒක නිසා තමයි අපි විශ්වාසය තියෙන්නේ මේ යන ක්‍රමය තුළ පොළොවේ පාතයත් අඩු කරගෙන ගමන් මුදල් ප්‍රසාරණයක් පාලනය කරගෙන යන ගමන් උද්දමනය තනි අංකයකට මේ අසර ගේන්න පුළුවන්. ඒක තමයි උපක්‍රමය අපි පාවිච්චි කරන්නේ.